අයිබෝවන් කොටු පවුර වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනට ඔබ හැම සාදරයෙන් පිළිගන්නවා. මෙම වැඩසටහන් මාලාවේ ආරම්භන තමයි ඊටම සුරක්ෂිතව පරිගණක භාවිතා කරන්නේ කොහොමද කියලා ඔබට පැහැදිලි කර දෙන්න. මේ සඳහා අපට සම්පත්දායකත්වයේ සපයන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය කසුන්දි සොයිසා මහතා. ඔහු මේ සඳහා ඊටමත්ම සුදුසු පුද්ගලයා. මොකද ඔහු පරිගණක සුරක්ෂිතතාවය පිළිබඳ කම්පියුටර් සිකියුරිටි පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගෙන තියෙනවා ස්වීඩනයේ ස්ටොක්හොම් විශ්වවිද්‍යාලයෙන්. මේ වැඩසටහන් මාලාව තුළදී අපිට ආචාර්ය කසුන්දි සොයිසා මහතාගෙන් දැනගන්න පුළුවන් වෙයි මොකද්ද මේ පරිගණක සුරක්ෂිතතාවය කියන්නේ, සුරක්ෂිතව පරිගණක භාවිතා කරන්නේ කොහොමද කියන එක ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන් වෙයි. කසුන් මොකද්ද මේ පරිගණක වල තියෙන තර්ජන? මොකද අපිට මේ පරිගණක සුරක්ෂිතව භාවිතා කරන්න ඕන කියලා කියන්නේ මොකද? අපි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන ගමන්ම ඉස්සරලා මේ වැඩසටහන මාලාවක් අපි කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි මේ අපේ ඒ පරිගණක සුරක්ෂිතතාවය පවත්වන්නේ කොහොමද කියන එක, ඒ පවත්වීමේ පවත්වනේ මනෝන ස්ථානවලද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න උදාහරණයක් වශයෙන් අද වැඩසටහනේ අපි මම හිතනවා නිවෙස්වල, ඒ කියන්නේ එදිනෙදා අපි නිවෙස්වල පරිගණක පාවිච්චි කිරීමේදී කොහොමද ඒ පරිගණක සුරක්ෂිත කරගන්නේ කියන එක ගැන මම විස්තර කරන්නම් කියලා. ඒක බොහොම වැදගත්. මොකද මේ දැන් ලංකාවේ වුණත් ගොඩක් නිවෙස්වල පරිගණක තියෙනවා. ඔව්. ඉතින් මේවා හැබැයි මේ ගොඩක් අට අවබෝධයක් නැහැ මෙහෙම තර්ජන තියෙනවද කියන එක මතුවත්. ඉතමත් වැදගත්. ඇයි තර්ජන තියෙනවා, මේ තර්ජන තියෙනවා කියන එක පැහැදිලි කර දැන ගැනීම. පරිගණක ගොඩාක් ඇත්තටම ගොඩක් නිවෙස්වල ඔබ කිව්වා වගේ චමත් ගොඩක් ගෙවල් වල දැන් ඇත්තටම පරිගණක පාවිච්චි වෙනවා. ඉතින් ඒ පරිගණක පාවිච්චි කිරීමේදී අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන විවිධ වර්ගයේ තර්ජන තියෙනවා. ප්‍රධානම තර්ජනයත් හැමෝම දන්න තර්ජනයත් ගොඩක් වෙලාවට හැමෝට කරදරයක් වෙන්නේ පරිගණක වෛරස්, කම්පියුටර් වෛරස් කියන ප්‍රශ්නේ. ඉතින් කම්පියුටර් වෛරස් තමයි ප්‍රධානම තර්ජනය නිවෙස්වල පරිගණක භාවිතා කරන්නන්ට. මම හිතන්නේ මේ ගොඩක් අය අහලා දිනවා මේ වෛරස් ගැන. හැබැයි ඒගොල්ලන් අවබෝධයක් තියනවද කියලා මේ දන්නේ නැහැ. මේ වෛරසයක් කියන්නේ මොකද්ද කියන එක ගැන. මොකද්ද වෛරසයක් කියන්නේ? පරිගණක වෛරසයක් කිව්වහම සමහරව හිතනවා ඇති ඒක මේ අපිට හැදෙන මේ ලෙඩ උණ වගේ එහෙම ලෙඩ රෝග හැදෙන වෛරසයක් කියලා. ඉතින් හැබැයි ඒක ඒ වගේ දෙයක් නෙමෙයි. පරිගණක වෛරස් එකක් කියන්නේ ඇත්තටම පරිගණක වැඩසටහනක් කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඒ පරිගණක වැඩසටහන ක්‍රියාත්මක වෙනවා අපේ අනුදැනුමකින් තොරව. සාමාන්‍යයෙන් පරිගණක වැඩසටහනක් අපි තමයි ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාත්මක කරලා අපි තමයි ඒ පරිගණක වැඩසටහනට අදාළ උපදේශ ලබා දීලා අදාළ දේවල් අපි පරිගණක වැඩසටහන ලබා කරවගන්නේ. හැබැයි පරිගණක වෛරසයක් කියන්නේ අපේ අනුදැනුමකින් තොරව අපි ක්‍රියාත්මක කිරීමකින් තොරව ඉබේ ක්‍රියාත්මක වන පරිගණක වැඩසටහන. ඒට අමතරව ඒ පරිගණක වෛරස් වල ගොඩාක් දුරට තියෙන අනිත් ලක්ෂණය තමයි අපේ අනුදැනුමකින් තොරව අපේ පරිගණකයේ ඉඳලා වෙනත් පරිගණකයකට හෝ නැත්නම් වෙනත් පරිගණකයක සිට අපේ පරිගණකයට ඔටෝමැටිකලි කියන ඉබේම ඒ වෛරස් පැතිරෙන්න පුළුවන්. ඒ පරිගණකේ ඉඳන් තව එකකට යන්න පුළුවන්. යන්න පුළුවන්. ලෙඩ රෝග හැදෙන වෛරස් වගේම තමයි නේ. කෙනෙක්ෙන් තව එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. ඔව්. හැබැයි ලෙඩ රෝග හැදෙන වෛරස් බෝ වෙන්නේ අපි දන්නවා වාතයෙන්, එහෙම නැත්නම් ස්පර්ශ කිරීමෙන්, ජලයෙන් වගේ. හැබැයි ඉතින් පරිගණකයක් කියන්නේ ඉලෙක්ට්‍රොනික දෙයක්. ඉතින් ඒ වගේ හැබැයි පරිගණක වෛරසයකුත් පැතිරෙන්න ඒ වගේ මොන හරි මාධ්‍යයක් අවශ්‍යයි. ඒ කියන්නේ එක පරිගණක ඉඳන් තව එකකට පැතිරෙන්න නම් එක්කෝ මේක මේ ජාලයකින් සම්බන්ධ වෙලා තියෙන්න ඕන. ඔව්. මේක පරිගණක ඔව් මට කියන්න ඕන කම තිබුණේ ඇත්තටම පරිගණක වෛරස් එකක් අපේ දෙල රෝග හැදෙන වෛරසයක් වගේ වාතයෙන්වත් ජලයෙන්වත් එහෙම පැතිරෙන්නේ නැහැ. ස්පර්ශ කිරීමෙන්වත් එහෙම පැතිරෙන්නේ නැහැ. ඒකට වෙනත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් අවශ්‍යයි. ඒ කියන්නේ පරිගණක ජාලයක් කරා හරි. එසේත් නැත්නම් අපි හිතමු මේ ඩිස්කර්ට් එකක්. දැන් නැහැ ඒවා. ගොඩක් පාවිච්චි වෙන්නේ දැන් වැඩිපුරම පාවිච්චි වෙන USB drives, flash drums. ඒතර flash drive එකක් කරා හරි. එහෙම නැත්නම් ඔබට ලැබෙන විද්‍යුත් ඇපල් පණිවිඩයක් කරා හරි. එහෙම නැත්නම් අන්තර්ජාලය සැරිසරනකොට අන්තර්ජාලයෙන් ඔබ ලබාගත් මොනා හරි සංගීත
සීඩිය එකක් හරි වෙන මොනා හරි පරිගණක වැඩසටහනක් තුලින් හරි ඒ වගේ මොකක් හරි විද්‍යුත් මාධ්‍යයක් එම පරිගණක වෛරසයේ ඇති පරිගණකයේ සිට පැතිරෙන පරිගණකයට යම් කිසි විද්‍යුත් මාධ්‍යයක්කින් සම්බන්ධ විය යුතුයි. බොහෝ විට මේ පරිගණක භාවිතා කරන අය සමහර විට අන්තර්ජාලයට හෝ වෙනත් ජාලයකට සම්බන්ධ නොවි ඉන්න පුළුවන්. ඔව් ඒත් වෙනත් මාධ්‍යයක් හරහා, ඒ කියන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ඒ පරිගණක වෛරසයක් තිබෙන පරිගණකයකින් සම්බන්ධ කර නැවත ඔබේ පරිගණකයට සම්බන්ධ කරොත් ඒ ඒ මාධ්‍ය හරහා වෛරසය ඔබේ පරිගණකයට එන්න පුළුවන්. ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක පාවිච්චි කිරීමම බොහොම තර්ජනාත්මක දෙයක් බවට පත් වෙලා තියෙන දැන්. ඔව් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තමයි මට හිතන හැටියට මේ දවස් මේ කාලේදී ඒ වෛරස් එකක් පැතිරෙන ප්‍රධානම මාර්ගය අන්තර්ජාල පහසුකම් නැති පරිගණක අතර. අන්තර්ජාල පහසුකම් තිබෙන පරිගණක අතර වෛරසයක් පැතිරීමේ ප්‍රධානම මාධ්‍ය වෙලා තියෙන්නේ මේ දවස්වල විද්‍යුත් තැපැල්. ඒ කියන්නේ විද්‍යුත් තැපැල් හරහා විවිධ පුද්ගලයින් එවන විවිධ වැඩසටහන් අනුදැනුමකින් තොරව භාවිතා කිරීම තුළින් ගොඩක් දුරට එම වෛරස් ඔබේ පරිගණකය තුළට පැමිණෙනවා. මං හිතන්නේ විද්‍යුත් තැපැල් ගැන අපිට වෙනම විද්‍යුත් තැපැල් ගැන අපි වෙනම වැඩසටහනක් කරමු. මොකද ඒක අද බොහෝ දෙනා භාවිතා කරන මාධ්‍යයක් බවට පත් වෙලා තිනවා මේ පණිඩුව මාර සඳහා. ඉතින් ඒ ආශ්‍රිත පරිගණක තර්ජන බොහෝ තියෙනවා. බොහෝ තියෙනවා. ඒක වෙනම වැඩසටහන කිරීමටම සුදුසුයි කියලා හිතනවා නේද? ඔව් මමත් එහෙම තමයි හිතන්නේ. ඒකින්ද අපි අද ඔබට මොනහරි වෛරස් ගැනත් ඒ සම්බන්ධව තව මොනහරි ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ ගැන කතා කරමු කියන එකයි මට හිතෙන්නේ. වෛරස් ගැන අද වැඩසටහන යොමු කරන මේ පිළිබඳව කතා කරමු. එතකොට මේ කොයි කාලේ පටන්ද වෛරස් තියෙන්නේ? ඒක මේ පරිගණක ඉතිහාසයේ මුලින්දම තියෙන්නේ ඇති. ඒ පරිගණක ඉතිහාසය ගත්තොතින් 1980 ගණන් වල වගේ තමයි ප්‍රථම වෛරසය හරියටම මට දින එහෙම මතක නෑ, පුද්ගලයන් ගේ නමුත් මතක නෑ ආරම්භය ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම ප්‍රථම වෛරසය ලියලා තියෙන්නේ විනෝදය සඳහා මිසක් මේ මේ කාටවත් හානි කිරීම සඳහා නෙමෙයි. ලෝකයේ පැතිරෙන වෛරස් වලින් දැනටත් තියෙන වෛරස් 50%ක් වගේම එක එක පුද්ගලයින් විනෝදය සඳහා තමන්ගේ හැකියාව අනිත් පුද්ගලයින්ට පෙන්වීම සඳහාත් ලියන ලද වැඩසටහන්. එතකොට මේ විනෝදය සඳහා ලියපු වෛරසයක් තමයි මුලින්ම බිහි වුණේ. එතකොට ඒ කියන්නේ හැම වෛරසයක්ම මේ පරිගණකයට හානියක් නොකරන්න පුළුවන් නේද? ඔව් ගොඩක් වෛරස් ඇත්තටම පරිගණකයට සුවිශාල හානියක් කරන්නේ නැහැ. හැබැයි ඔබේ වැඩ කටයුතු බාධා කිරීමක් තමයි සිද්ධ කරන්නේ. හැබැයි ඉතින් සමහර වෛරස් තියෙනවා භයානක වෛරස්. ඒ කියන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය හાર્ඩ්වෙයාර් ඒ කියන්නේ පරිගණක ඉලෙක්ට්‍රොනික පරිපත එහෙමත් විනාශ කළ හැකි ප්‍රමාණයේ වෛරසුත් තියෙනවා. තරම් භයානක වෛරස් තියෙන්න පුළුවන්. තියෙන්න ඉඩ තියෙනවා. ඒත් හැබැයි දිනදා ගොඩාක් අපිට මුණ ගැසෙන්නේ අපේ පරිගණකයේ වැඩ කරන නෝම සාමාන්‍ය වැඩ කිරීම බාධා කරන වර්ගයේ ඒවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එක එක මැසේජස් එක එක දේවල් ඔබට දිස් කරනවා. සමහර වෙලාවට ඔබේ පරිගණකයේ ඉබේම ක්‍රියාවිරහිත කරනවා. ඒ කියන්නේ ආයෙ වාට පව එතකොට ඔන් කරලා එන්න පුළුවන්. ඒ වගේ දේවල් කියන්නේ ඩිස්ටර්බන්සස් වෛරස් තමයි ගොඩක් තියෙන්නේ. එතකොට මේ මේ වෛරස් එක කියන්නේ ප්‍රෝග්‍රෑම් එකන්නේ තව වැඩසටහනක්නේ. එතකොට මේ වැඩසටහන කවහේ ලියන්න ඕන? ඇයි මේ 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 වැඩසටහන් ලියන අය මේ මේ වැඩසටහන් මේ වගේ වැඩසටහන් ලියන්නේ? ඒ කියන්නේ තවත් ඒකට හානි කිරීම නෝ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට මුදල් මේ වාසියක් ලැබෙනවද මේකෙන්, නැත්නම් වෙන මොනවා හරි වාසි ලැබෙනවද? ඒ ඇත්තටම මම අර මුලින් කිව්වා වගේ ප්‍රධාන වශයෙන් වෛරස් කියන එක ඇති උනේ විනෝදය සඳහා, තමන්ගේ හැකියාව අනිත් අයට පෙන්වීම සඳහා තමයි ප්‍රධාන මුලින්ම පුද්ගලයන් පරිගණක වෛරස් ලියන්න ගත්තේ. ඒ ලියන්න ගත්ත අයත් ගොඩක් වෙලාවට තරුණ වයසේ ඉන්න අය. මොකද තරුණ වයසේදී ගොඩක් අය කැමති තමන්ට හැකියාව තියෙනවා, තමන්ට මේ දේ කරන්න පුළුවන් කියලා අනිත් අයට පෙන්වන්න. ඒත් ඉතින් පසු කාලීනව මේ වෛරස් කියන එක කර්මාන්තයක් හැටියට පත් වෙලා තියෙනවා. දැනට ප්‍රධාන වශයෙන්ම ලෝකයේ වෛරස් කර්මාන්තය මත රඳා පවතින ආයතනත් පවතිනවා. සමහරු චෝදනා කරනවා මෙම ආයතන තුළ ඉන්න පුද්ගලයින්නුත් වෛරස් පැතිරීමට හේතු වෙනවා ඇති කියලා. එහෙම සැකයකුත් තියෙනවා. ඉතින් ඒ සැකය ඔප්පු කර නැහැ. ඉතින් එහෙමත් විය හැකි.
මොකද ඒක ලොකු ආදායමක් ලබන වෛරස් වැළැක්වීම සඳහා පරිගණක වැඩසටහන් ලිවීම ලොකු ආදායමක් ලැබිය හැකි කර්මාන්තය. එතකොට වෛරස් නොමැතිවොත් එම කර්මාන්තය බිඳ වැටෙන. එතකොට ඒ පුද්ගලයින්ට වෛරස් තව තවත් වෛරස් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියන සැකයත් අපිට මගහරින්න බෑ, අමතක කරන්න බෑ. එතකොට දැන් පරිගණකය ජාලයට අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ වෛරස් සමහරවිට තමන්ගේ පරිගණකයේ තියෙන දත්ත වෙනත් තැන්වලට යවන්න පුළුවන් නේද? ඔව්, එහෙම කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ සමහර වෛරස් වර්ග තියෙනවා. ඇත්තටම මට මුලින්මත් කියන්න අමතකත් වුණා වෛරස් අර මම කිව්වා වෛරස් අන්තර්ජාලය හරහා හරි එහෙම නැත්තම් ඩිස්කර්ඩ්ස් හරි නැත්තම් ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් හරහා හරි පැතිරිය හැකි කියලා. ඒ වෛරස් මූලික වශයෙන් වෛරස් වර්ග දෙකක් තියෙනවා. එක වෛරස් වර්ගයක් පැතිරෙන්න නම් එම වෛරස් එම වෛරස් ඒ ප්‍රෝග්‍රෑම් එක පරිගණක වැඩසටහන වෛරස් වැඩසටහන පරිගණකයේ පවතින වෙනත් වැඩසටහනක ඕ දත්ත ගොනුවක ට සම්බන්ධ විය යුතුයි. ඒ කියන්නේ ඒ අපි කියනවා ඒ පරිගණක වෛරසය පැතිරීම සඳහා තවත් වැඩසටහනක් අවශ්‍යයි. ඒ කියන්නේ අපි හිතමු අපේ සාමාන්‍ය අපිට හැදෙන ලෙඩ රෝග බෝ කරන වෛරස් කියලා. එතකොට ඒ වෛරස් එක ජීවත් වෙන්නේ අපේ ඇඟේ තියෙන සෛලයක් උඩ වගේ. ඊට අමතරව තියෙන පරිගණකයේ වෛරස් අපි ඒවට කියනවා ගොඩක් වෙලාවට වෝම්ස් කියලා. ඒවා පැතිරීම සඳහා තවත් වැඩසටහනක් අවශ්‍ය නැහැ. ඒවා ගොඩක් වෙලාවට ව්‍යාප්ත වෙන්නේ අන්තර්ජාලය හරහා පමණයි. එතකොට අන්තර්ජාලය හරහා ඒ වගේ වැඩසටහන් ගොඩක් වෙලාවට ඒ වැඩසටහන් කරන්නේ පරිගණකේ මොනහරි දුර්වල තැන් දුර්වල පරිගණක අන්තර්ජාලය ඔස්සේ අඳුනාගෙන ඒ දුර්වල පරිගණක තුළට තම වැඩසටහන ඇතුළත් කරනවා. එතකොට එවැනි වැඩසටහන් ගොඩක් වෙලාවට ඔබ කිව්වාගේ දත්ත හොරකම් කරනවා. ඒ කියන්නේ ඔබේ ඊමේල් ලිපිනයන් නැත්තම් මොනහරි ණය කාඩ්පත් ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් එහෙම තියෙනවා නම් ණය කාඩ්පත් පිළිබඳ තොරතුරු ඒවා එකතු කරනවා. එකතු කරලා ඒවට යම් කිසි වටිනාකමක් තිබෙන බැවින් ඒවා ඇත්තටම විකුණන්න පුළුවන් ඒ වෛරස් ලියන අයට. එතකොට ඒගොල්ලෝ ආදායමක් ලබනවා විය හැකි. ඒක හරියට මාෆියාවක් වගේ. කියන්නේ අන්ඩර්වර්ල්ඩ් ඒක ඇත්තටම ඒක පරිගණක පාතාලය පාතාල ලෝකයක් තියෙනවා. පාතාල ලෝකයක් තියෙනවා එතන. දැන් ඔබ සඳහන් කළා මේ දුර්වල පරිගණක කියලා. මොකද්ද මේ පරිගණකේ දුර්වලක් කියලා කියන්නේ? දුර්වලයි කියලා කියන්නේ ඒක හරියට අර අපි අර මේ ප්‍රතිශක්තිකරණය නැතුණා වගේ අදහසකින්ද? දුර්වල පරිගණක කියලා මම අදහස් කළේ පරිගණක වැඩසටහන් ඇත්තටම අපි ප්‍රධාන වශයෙන් පරිගණක මෙහෙයුම් පද්ධති ගැන කතා කරොත් එදිනෙදා අපි පාවිච්චි කරන පරිගණකේ ප්‍රධාන කාර්යයන් මෙහෙවුණු ලබන්නේ පරිගණක මෙහෙයුම් පද්ධති. එතකොට විවිධ ආයතන ඒ පරිගණක මෙහෙයුම් පද්ධති නිෂ්පාදනය කරන අප අතර වඩාත්ම බහුල පරිගණක මෙහෙයුම් පද්ධතිය ඇත්තටම ගොඩක් දුර්වලතාවයන්ගෙන් සමන්විතයි. කියන්නේ ඒගොල්ලෝ එම පරිගණක වැඩසටහන නිෂ්පාදනය කිරීමෙන් පස්සේ හරියාකාරව එම වැඩසටහනේ තියෙන දුර්වලතා පරීක්ෂණයකට භාජනය කරන්නේ නැහැ. දුර්වලතා කියලා මෙතන කියන්නේ මේ බග්ස් කියන බග්ස් කියන මේ පරිගණක වැඩසටහනේ තියෙන වැරදි. වැරදි. ඒ කියන්නේ පරිගණක වැඩසටහනක් ලියන්නෙත් සාමාන්‍ය පුද්ගලින්. අපි සාමාන්‍ය පුද්ගලෙක් මිනිහෙක් වැඩක් කරනකොට ගොඩක් වෙලාවට වැරදීමක් විය හැකියි. ඒකට තමන් මොකක් හරි පරිගණක වැඩසටහන ලිව්වොත් තවත් පුද්ගලෙක් ඇත්තටම එය හරියට ලියා තිබෙනවාදයි පරීක්ෂා කරන්න. ඒ වැඩසටහනේ යම් කිසි බග් එකක් ඒ කියන්නේ මොන හරි වැරද්දක් තිබුණොත් එම වැරද්ද පරිගණක වෛරස් විශේෂයෙන්ම වෝම්ස් කියන ඒ කියන්නේ පරිගණක වෝම්ස් වෛරස් වෝම්ස් කියන කැටගරි එකේ කාණ්ඩේ ඉන්න පරිගණක වෛරස් ඒ වැරද්ද තමයි පාවිච්චි කරන්නේ පරිගණකයට ඇතුළු වීම සඳහා. ඒතර මේ වැරද්ද තියෙන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය බොහොම භයානකයි. බොහොම භයානකයි. මේ මෙහෙයුම් පද්ධතියේ සාමෙහෙම් පද්ධති ප්‍රධාන පරිගණක වැඩසටහන් තුළ වැරදි තිබුණොත් ඒ වැරදි පාවිච්චි කරලා වෛරසයකට පුළුවන් ඔබේ පරිගණකයට ඇතුළු වෙන්න. ඉතින් ඒ වැරදි තිබෙනවා කියලා හඳුනා ගත්තම එම ආයතන එම වැරදි නිවැරදි කිරීම සඳහා නව පරිගණක
සොෆ්ටය එකනේ ඒ දුරලතා නිවැරදි කරන ලද පරිගණ වැඩසටහන් නිකුත් කරනවා. ඉතින් ඒකට අපේ පරිගණ අපි කියන්නේ ගොඩක් වෙලාවට අප්ඩේට් කරනවා කියන පැච්ස් පැච් එකක් දානවා. ඉතින් ඒ පැච් එක ඒ අප්ඩේට් කිරීම හරියාකාරව ඔබ නිතරම කරෝතින් ඒ වැරදි නිවැරදි වෙනවා. එහෙම නොකරන ලද පරිගණක තමයි මම අදහස් කළේ දුර්වල පරිගණක කියලා. එතකොට මේ වැරදි නිවැරදි කරන්න අර පැචස් නැත්තම් මේ නිවැරදි කිරීම යොදනවා නම් මේ තර්ජනය යම් පමණකට අඩු වෙනවා. ඔව් ගොඩාක් දුර 100%ක් අඩු වෙනවා කියලා අපිට කියන්න නම් බෑ නේ. ඔව් 100%ක් කිසිම පරිගණක ආරක් පරිගණකයක් කිසිම වෙලාවක අපිට කියන්න බෑ 100% ආරක්ෂිතයි කියලා. කවුරු හරි එහෙම කියනවා නම් පිළිගන්නත් එපා. එහෙම කියනවා නම් කවුරු හරි ආයතනයක් එහෙම කියනවා නම් පිළිගන්නත් එපා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඕනෑම පරිගණකයක ඕනෑම පරිගණක පද්ධතියේ ප්‍රශ්න තියෙන්න ඕන. ඒත් අපිත් ලෑස්ති වෙන්න ඕනේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. උදාහරණයක් හැටියට කිව්වොත් පරිගණක වෛර මෙහෙම පද්ධතියක් පාවිච්චි කරනවා. පරිගණක පාවිච්චි කරනකොට ඇත්තටම ගොඩක් වෙලාවට වෛරස් ස්කෑන එකක් යූස් කරන එක හොඳයි. ඊට අමතර වෛරස් ස්කෑන එකක් යූස් කරත් ඒක උඩ රඳා නොපොයති ඔබේ මොනහරි වටිනා දත්ත මොනහරි තියෙනවා නම් ඒවා වෙනම ස්ථානයක ආරක්ෂක කොපියක් හැටියට, කියන්නේ ආරක්ෂක කොපියක් හැටියට තියන්න ඕන. මොකද මේ පරිගණක කියන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රොනික දේවල්. ඒවා වෛරස් එකක් මත හෝ නැත්නම් විදුලි සැරයක් හෝ වෙන යාම් කිසි ආයතනයක විදියකින් ඒක පිච්චෙන්න ඉඩ තියෙන. එහෙම වුණොත් ඔබට අදාළ ඒ දත්ත නැති වෙන්න ඉඩ තියෙන. හිතා ඒකින්ද වටිනා තියෙන අපි කියන නිතරම බෑකප් කරලා තියාගන්න ඕන. ඒක වෛරස් එකක් තිබුණත් නැතත් ඒක හොඳ පුරුද්දක්. මම හිතන්නේ අපිට අපිට ප්‍රේක්ෂකයන් බය කරන්න අවශ්‍ය නැහැ. උනාට හැමෝම දැනගෙන ඉන්න ඕන මේ 100%ක් ආරක්ෂාව කියන එක පරිගණක තුල පමණක් නෙමෙයි. මේ ඕනම තැනක සමාජයේවත් 100%ක් ආරක්ෂාව කියන එක ලබා දෙන්න බෑ. හැබැයි මෙහෙම තර්ජන තියෙනවා කියන එක දැන ගැනීම තුලින්ම තමන්ගේ ආරක්ෂාවේ ප්‍රමාණය යම් පමණකින් වැඩි කරගන්න. වැඩි කරගන්න එක තමයි වැදගත්. ඒ කියන්නේ උදාහරණයකට කිව්වොත් තමන්ගේ පරිගණකේ වෛරස් ස්කෑන් එකක් නැත්නම් තමන් දැනගන්න ඕන ඒකට අදාළ වෛරස් ස්කෑන් එකක් ලබා ගන්න. තමන්ගේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක වෙන අයෙකුට දෙනකොට තමන් දැනගන්න ඕන ඒ හරහා තමන්ට වෛරස් දෙයකුත් පැමිණිය හැකි බව. ඉතින් ඒ කියන්නේ ඒක නොදී ඉන්න එක තමයි හොඳම. එහෙම නොදී නොසිටිය හැකි අවස්ථාවකදී දුන්නට කම නැහැ. ආයෙත් නැවත ඔබේ පරිගණකයට සම්බන්ධ කිරීමට පෙර එම ඩිවයිස් එකේ වෛරස් තියෙනවද නැද්ද කියලා බලලා සම්බන්ධ කර ගැනීම ඇත්තටම ඔබේ වගකීම. එහෙම කරොත් එන ප්‍රමාණය වෛරස් එහෙම අඩු කරගන්න පුළුවන්. එහෙම කරත් එන්න ඉඩ තියාගෙන ඉන්න ඕන වෛරස් පැමිණීමට ඉඩ තියනවා කියන්නේ. ඔව්. අනිත් එක තමයි සමහර පරිගණක මෙහෙයුම් පද්ධති තියෙනවා. ඒ මෙහෙයුම් පද්ධති වල වෛරස් පැතිරීම හරිම අඩුයි. ඉතින් සමහර පරිගණක මෙහෙයුම් පද්ධති තියෙනවා. ඒ වගේ වෛරස් පැතිරීමේ ප්‍රතිශතය හරි වැඩි. ඉතින් ඔබ වෛරස් පැතිරීමේ ප්‍රතිශතය වැඩි පරිගණක මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම වෛරස් ගාඩ්යක් එහෙම නැත්නම් වෛරස් ස්කෑන් එකක් පාවිච්චි කළ යුතුම වෙනවා. ඉතින් ලිනක්ස් බේස් පරිගණක මෙහෙයුම් පද්ධති වල වෛරස් පැතිරීම හරිම අඩුයි. උබුන්ටු කියලා තියෙනවා, ඩේබියන් කියලා එක එක නම් වලින් ලිනක්ස් කියන වර්ගයේ පරිගණක මෙහෙයුම් පද්ධති තියෙනවා. ඒ වගේ මෙහෙයුම් පද්ධතියක් ගත්තොත් වෛරස් පැතිරීම 5% වගේ හරිම අඩු ප්‍රමාණයක තියෙන්නේ. මොකද ඒ වගේ තියෙන බග්ස් ප්‍රමාණයත් හරිම අඩුයි. බග්ස් තිබුණත් ඒවා ඉක්මනටම නිවැරදි වෙනවා. ඒවා ඉක්මනටම නිවැරදි කරගන්නත් පුළුවන්. ඒ නිසා වෛරස් පැතිරීමේ ප්‍රවණතාවය හරිම අඩුයි. ඒ වගේ පරිගණක මෙහෙම පද්ධතියක් පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට වෛරස් ස්කෑන් එකක් නැතුව වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ ඒකට එක හේතුවක් තමයි මේ ඔබ සඳහන් කළ මෙහෙම පද්ධතිය අර නිදාස සහ විකෘත මුදුකාංග යටතට ගැනීම. එතකොට ගොඩක් අය ඒවයි ක්‍රමලේඛන හැමෝටම බලන්න පුළුවන් හින්දා බොහෝ දෙනා මේ වැරදි ඉක්මනට නිවැරදි කරනවා. එතකොට වැරදි ඉක්මනට නිවැරදි වීම නිසා ඒ වැරදි පාවිච්චි කරලා වෛරසයක් නිර්මාණය කිරීමේ හැකියාව හරි අඩුයි. එහෙම අඩු වීම නිසා ඒ වගේ මෙහෙම පද්ධතියක් ඇත්තටම නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට වෛරස් තර්ජනයක් නැතුවම වගේ. හැබැයි ඒත් අපි මෙතන නැවතත් මතක් කරන්න ඕන අර මේ 100%ක් ආරක්ෂාව කියන එක නම් කොහෙවත් නැහැ. ඒක මෙහෙම පද්ධතියක් භාවිතා කරත් අපි හැමතිස්සෙම දැනගෙන ඉන්න ඕනේ මෙහෙම තර්ජන වෙන්න පුළුවන් ඉඩ තියෙනවා. ඒ සඳහා අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ.
එකට ගන්න පුළුවන් මූලිකම ලේසිම දේ තමයි තමන්ගේ වටින මොනහරි කියන්නේ වැදගත් කියන්නේ ශිෂ්‍යෙක් නම් ශිෂ්‍යෙන්ගේ ලෙක්චනෝස් කියන්නේ මොනහරි වැදගත් දේවල් තියෙනවා නම් ඒ වෙනම අරන් වෙනම තැනක තියාගන්න වගේ දේවල් කරාම ඉතින් පරිගණකයේ එතකොට තමන්ගේ දත්ත නැතිවීමේ ප්‍රවණතාවය ඉතින් අඩු කරගන්න පුළුවන්. එතනදී දත්ත නැතිවීමේ ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන් ඔබ කිව්වා වගේ වෙනත් මාධ්‍යයකට තියෙන්නේ. හොඳම මාධ්‍ය තමයි CD එකක් වගේ දෙයකට. මොකද CD එකකට වගේ දත්ත ලිව්වොත් ඒකට ඒ ලත් ලිවීමේ ලිව්වයින් පස්සේ නැවතත් කෙනෙකුට ඒක මකන්නවත් මෙව කරන්නවත් ඒක මත වෛරසයක් ලියන්නවත් බෑ. එතකොට ඒ දත්ත එතකොට ප්‍රවේශම්කාරීව ඔබට තියාගන්න පුළුවන් CD එක ප්‍රවේශමෙන් තියාගන්න තාක්කල්. හැබැයි මේ දැන් මේ ක්‍රමය වැදගත් වෙන්නේ මේ දත්තව ආරක්ෂාකවට. හැබැයි පරික දැන් මේ වෛරස් යම් වෛරසයක් තියෙනවා නම් අපේ තොරතුරු හොයලා ඒවා පිටට ලබා දෙන ඒ වගේ අවස්ථාවකදී ඒ සඳහා මේ ක්‍රියාමාර්ගයෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ මාර්ගයෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ සඳහා ඇත්තටම අර පරිගණක තමන්ගේ පරිගණක තුළ ෆයර් වෝල්ස් කියන ඒ කියන්නේ පරිගණක වැඩසටහන අපි දැමිය යුතුයි. දාලා එකෙන් මේක කරන්න පුළුවන්, නවලා එක ඒ බලක් ගන්න පුළුවන්. හැබැයි ඒ සම්බන්ධව කතා කරන්න මම හිතන්නේ වෙන අපි වෙනම වැඩසටහනක් තුලින් කතා කරනවා. මොකද මේක බොහොම ගැඹුරු විශයක්. අපි අද මේ හඳුන්වා දීමක් පමණයි මෙතන මේ කරන්නේ. ඔව්, තව පරිගණක වෛරස් ගැන මට ඕන නම් තව දුරටත් කියන්න පුළුවන්. මේ වෛරස් වල හැසිරීම සම්බන්ධව ඒ පරිගණක වෛරස් ක්‍රියාත්මක වන ආකාරات කීපයක් පවතිනවා. ප්‍රධාන වශයෙන්ම පරිගණකයේ ක්‍රියාත්මක වීම ආරම්භයේදී ක්‍රියාත්මක වන පරිගණක වෛරස් තියෙනවා. ඊගාවට නැත්තම් පරිගණක වැඩසටහනක් තුල පවතිලා එම ප්‍රධාන ඒ පරිගණක වැඩසටහන ක්‍රියාත්මක වීමේදී ඒ තුළ පවතින පරිගණක වෛරසය ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒ වගේ ඊට පස්සේ වැඩසටහනක් පමණක් නෙමෙයි දත්ත ගොනුවක තිබී ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒවට අපි මැක්‍රෝ වෛරස් කියලා කියනවා. උදාහරණයක් හැටියට ඔබ මොනහරි ටයිප් සෙටින් මොනහරි කරොත් ඒ වැඩසටහන් තුලත් යම් කිසි ආකාරයක වෛරස් පවතින ඉඩ තියෙනවා. එතකොට මේ දැන් මේ වැඩසටහන් කිව්වහම අපි හිතනවා මේ පරිගණක වැඩසටහන් වර්ඩ් වගේ ඒ වගේ මොකක් හරි වැඩසටහන් පමණක් කියලා. නමුත් එහෙම නෙමෙයි, මේ ඕනෑම සින්දුවක තියෙන්නත් පුළුවන්. සින්දුවක තියෙන්න පුළුවන්, චිත්‍රපටියක් ගත්තත් තියෙන්න පුළුවන්. මේ ගොඩක් අය හිතන්නේ නැහැ මේ යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නවා සින්දුවක්. ඒකගෙන මේ USB එකෙන් අහන්න දාලා ඒක දාගෙන ඇවිල්ලා පරිගණකට දාන්න පුළුවන්. ඒ සින්දුව වාදනය කිරීමෙන් හරි චිත්‍රපටයේ බැලීමෙන් හරි වැඩසටහනක් පැතිරෙන්න පුළුවන්, හානියක් වෙන්න පුළුවන්, වෛරසයක් පැතිරෙන්න පුළුවන්. ඔව්. දැන් මේ 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 විශේෂ ක්ෂේත්‍රයේ බොහොම ගැඹුරු විශේෂ ක්ෂේත්‍රයක්. මේ අපේ ප්‍රේක්ෂකයන් ගොඩක් දෙනා මේ මේ අවබෝධයක් නැති වෙන්නත් පුළුවන් මේ විශේෂ ක්ෂේත්‍රය ගැන. හැබැයි මේ මේ දැන් අපි ගොඩක් වෙලාට අපි ජාතික ආරක්ෂාව ගැන එහෙම කතා කරනවා. මේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ආරක්ෂාව ගැන කතා කරනවා හරි අඩුයි. හැබැයි අද තොරතුරු තාක්ෂණය හැමතැනම පැතිරිලා තියෙන නිසා තොරතුරු තාක්ෂණයට තියෙන තර්ජන ජාතික ආරක්ෂාවට තියෙන තර්ජන මේ ගැන දැනුවත් වීම ඉතාමත්ම වැදගත්. ඒක ඒකට පුංචි දෙයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට තොරතුරු තාක්ෂණයේ ප්‍රධාන ජාතික ආරක්ෂාව සම්බන්ධ පුද්ගලයින් පාවිච්චි කරන පරිගණක ආරක්ෂාකාරීව පාවිච්චි නොකිරීම තුළින් ඉතාමත් වැදගත් තොරතුරු වෙන අය අතට යන්න පුළුවන්. අපි දැන් මේ වැඩසටහන් මාලාවේ ඉදිරි වැඩසටහන්වලදී මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි කතා කළේ මොකද්ද මේ තියෙන තර්ජන කියන එකත්, ඒ තර්ජනගෙන් එකක් වන වෛරස් පිළිබඳව. ඉදිරි වැඩසටහන්වලදී මේ පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීමටත් මෙය මෙවැනි තර්ජන වලින් ගැලවීමට සහ ආරක්ෂා වීමට ඔබට ආරක්ෂීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඔබ දැනුවත් කිරීමක් තමයි අපේ කොටු පවුර වැඩසටහනේ ආරමුණ. නමින් කියන විදිහටම පරිගණක වටා කොටු පවුරක් බැඳින්ද ඒ පරිගණක සහ ඔබ සහ ඔබේ දත්ත ආරක්ෂා කිරීමට. තවත් කොටු පවුර වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු ඔබට සුබ සතියක්.